ඔව් අද දවසේ අපි විශේෂිත කාරණාවකට අවිල්ලා තියෙනවා. පේනවා මේ අර්ථාපල් වගාව. සාමාන්‍ය නූරෙලි දිස්ත්‍රික්කයේ සහ යාපනයේ දිස්ත්‍රික්කයේ තමා අර්ථාපල් වගාව කරනවා නම් ඒකේ අපිට අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ අපේ ගොවි මහතුරුන්ගේ අද්දකින් තියෙනවා. ඔව් මේ හඟුරංගෙත ප්‍රදේශයේ. ඔව්. ඔව්. ඒ කියන්නේ අලුතින් අපි කුසල දෙපාර්තමේන්තුව එකතු වෙලා අලුතින් අර්ථාපල් වගාව වගා කරන්න පුළුවන් ප්‍රදේශ අපි අඳුනා ගමින් පැවතුනා. ඉතින් ඒකේ එක දිස්ත්‍රික්කයක් තමයි එක පළාතක් තමයි මේ හඟුරංගෙත පළාත. ඉතින් ඔබතුමා කියන්නකෝ මේ ඇවිල්ලා ඇත්තටම ගොවි මහතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගෙන මේ අපේ කුසල උපදේශක මහත්මයා ඉන්නේ. ගොවි මහතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගෙන කොහොමද මේකට එකතු වුනේ? මොකද්ද මේ ප්‍රදේශයේ අපි කොහොමද මේකට මේ අභියෝගය ජයගත්තේ කියන්නේ? ඇත්තටම අපි ඉස්සරවම මූලික රැස්වීමේදී අපි ගොවීන් සියල් දැනුවත් කරා. එතකොට ගොවියොන්ට ඇත්තටම මේක අලුත්ම අත්දැකීමක් අලුත්ම වගාවක්. එයාලා කලින් මේ වගාව කරලා තිබුණේ නැහැ. එතකොට අපි මූලිකව බිම් සකස් කරන විදිය ඊට පස්සේ අර්ථාපල් සිටවන පරතර ඒ වගේ සියලු දේම මේ ගොවි මහතුරුත් එක්ක කතා කරා. ඊට අමතර සමහර අවස්ථාවලද එයාලට පොඩි බයක් දැනුණා මේක අසාර්ථක වෙයි කියන බය දැනුණා. ඊට පස්සේ අපි කුසිකාන් දෙපාර්තමේන්තුවේ නිරතුරුවම තාක්ෂණික උපදෙස් ලබලා දෙනවා කියලා ඊට පස්සේ අපි කතා කරගත්තා. ඒත් එක්ක තමයි ගොවියෝ අපෙත් එක්ක මේ වැඩසටහන වෙනුවෙන් අත්වල් බැඳගත්තා. ඔව් දැන් මේ හඟුරංගෙත ප්‍රදේශයේ. එතකොට දැන් මේ ප්‍රදේශයේ තෝරාගන්නටත් යම් යම් හේතුන් ඇති. එතකොට මේ හේතුන් දැන් අපි කියමු නුවරඑළිය දිස්ත්‍රික්කෙත් අපි අර්ථාපල් වගා කරනවා, යාපනය දිස්ත්‍රික්කෙත් අර්ථාපල් වගා කරනවා. එතකොට දැන් මේ අලුත් වගාවන් හොයාගෙන යනකොට හඟුරංගෙත ප්‍රදේශෙත් අපිට අර්ථාපල් වගා කරන්න පුළුවන් කියන අවස්ථාවට පැමිණියා. ඇයි මොකක්ද හේතු මොනවාද? අර්ථාපල් වගා කරන්න ඕනේ මොනවාගේ දේශුනේ තත්ත්වය තියෙන්න ඕනේ? අර්ථාපල් වගාව සඳහා දිවා රාත්‍රියේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10 සිට 15 දක්වා තියෙන්න ඕන. එතකොට අපි ඇවිල්ලා සෙල්සියස් පරීක්ෂා කරනකොට අපිට තේරෙන දෙයක් තමයි මෙහි සාමාන්‍ය දහවල් උෂ්ණත්වය මේ සෙල්සියස් අංශක 28 ඉඳන් 30කට වගේ යනවා. ඊට පස්සේ රාත්‍රී කාලයේදී ඒක සෙල්සියස් අංශක 18ක් වගේ පහළට යනවා. එතකොට අපිට මේක තේරුණා මේ උෂ්ණත්ව වෙනසත් එක්ක මේ ප්‍රදේශයේ අපි මේ වැඩසටහන සිද්ධ කරොත් අපිට බලාපොරොත්තු වෙන මට්ටමට ළඟා වෙන්න පුළුවන් කියලා. ඔව් දැන් මේ ප්‍රදේශයේ හොඳ අසන්නකුත් ඇවිල්ලා ඇති. මොනවාගේ කලිමුත් අසන සමීක්ෂණ කරා කිව්ව නේද? නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්ථාපල් වගාවේ සාමාන්‍ය අසන්න විදියට කිලෝ 10,000 12,000 අතර ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මෙහෙ ඇවිල්ලා ශේෂ්ත්‍රයේදී අසන සමීක්ෂණයක් කරා කලින් ඒ අසන සමීක්ෂණ තුළින් අපිට ආසන්න වශයෙන් කිලෝ 10,000 12,000 අතර ප්‍රමාණයක් ඒ කියන්නේ නුවරඑළියට සමාන අසන්නක් අපිට මේ ශේෂ්ත්‍රතුලින්මුත් ලබා ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ නුවරඑළියේ අර්ථාපල් වගාව සහ මෙහෙ ගෙදරෙයියාව අර්ථාපල් වගාවත් එක්ක මම හිතන්නේ ලොකු සමානකමක් තියෙනවා සහ හොඳ විභාවයක් තියෙනවා මේ ප්‍රදේශයේ. අද දවසේදී අපි අපේ ගොවි මහතුරුත් එක්ක එකතු වෙලා ඒ කට්ටියගේ අත්දැකීම් අපි ශේෂ්ත්‍රයට ගිහින් බලමු. උන්ගේ අත්දැකීම් නව ප්‍රදේශ හඳුනා ගැනීමෙන් පසු විශාලතම අභියෝගය තමයි කිසි දිනක වගා නොකර භෝගයකට ගොවි මහතුන් යොමු කරලීම. කුසිකම් උපදේශකුන්ගේ මඟ පෙන්වීම යටතේ නව කෘෂි ව්‍යවසායකින් ඉම අභියෝගයට මුහුණ දී තිබුණා. යම් ව්‍යාපෘතියක් වශයෙන් මධ්‍යම පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගෙදරෙයියාව ගම්මානේ ගොවීන් 15 දෙනෙක් තෝරාගෙන එම ගොවීන් 15 දෙනා සඳහා බීජ අර්ථාපල් නොමිලේ ලබා දුන්නා. ඒ වගේම තමයි කොම්පෝස් සඳහා රුපියල් 10,000ක මුදලකුත් ආය ගොවීන් සඳහා ලබා දුන්නා. වගාව සඳහා කිසිදු දැනීමක් නොතිබුන නිසා සියලුම තාක්ෂණික සහ සියලුම උපදේශන චන්දන මහත්මයා සහ තාක්ෂණ නිලධාරි ම මහත්මිය තමයි අපිට සහයෝගයෙන් ලබා දුන්නේ. ඇත්තටම අපිට බීජ ලැබිච්ච දවසේ සිට අද අස්වැනු නෙලන කාලය දක්වා මේ අලවගාව සම්බන්ධයෙන් අපිට උපදෙස් සහ ශ්‍රේෂ්ඨයට පැමිණිලා සියලුම දේවල් ගැන, ලෙඩ රෝග ගැන, මේ අල සිටවන්නේ කොහොමද, බිම් සකස් කරන්නේ කොහොමද, ඒ සියල්ල සම්බන්ධයෙන් අපිට උපදෙස් ලබා දුන්නා. අත් වශයෙන්ම අද ඉතාමත් සතුටුදායක දවසක් මට. මොකද මම ගොවියෙක් වශයෙන් අද තමයි අර්ථාපල් වගා කරලා අස්වැන්න ලබා ගන්න අවස්ථාව. ඇත්තරම ඉතාමත් සතුටුයි. මට සතුටුදායක ලෙස මේ අර්ථාපල් වගාවේ ඵලදාව ලැබිලා තියෙනවා.
අස්සනු නිලනතුරු මෙම ක්‍රියාවලිය විශාල අභියෝගයක්. නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කුසගම් අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරී මණ්ඩලගේ විශාල කැපවීම තුලින් තමයි මෙම අභියෝගය ජය ලැබ තිබුණේ. අර්ථපල් වගා කිව්වහම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන දිස්ත්‍රික්කයක්. හඟුරංගේද කිව්වහමත් බෝගව ගාවට එහෙම නැත්නම් එළවලු ගාවට සුවිශේෂී වූ දිස්ත්‍රික්කයක්. ඉතින් හඟුරංගේද ප්‍රදේශයේ අද මේ පේනවා ඇති අර්ථපල් වගාවෙන් අපි ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලට දායක වන ගොවි මහත්තුරු අද හම්බුනේ. ඉතින් එතන අවස්ථාවේදී අපේ සහකාර කුසගම අධ්‍යක්ෂතුමා අපිට හම්බුණා අර්ථපල් වගාවේ මේ නියම ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන්න. සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මධ්‍යම රජයේ මුදල් ප්‍රතිපාදන යටතේ මේ යටතේ අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව අර්ථපල් වගාව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ කොත්මලේ වලපනේ සහ හඟුරංගේද සහකාර කුසගම් මධ්‍යස්ථ කාර්යාල තෝරාගෙන අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. හඟුරංගේද කලාපයේ කුසගම් ප්‍රදේශ කොට්ටාස පහක ගොවීන් 74ක් තෝරාගෙන මේ වගේ මේ අක්කර කාලේ වගා ආදර්ශන කීපයක් දැනට පවත්වලා තියෙනවා. ඒතර මේ වැඩසටහනෙන් අපි අරමුණු කරන්නේ අපි වගා වපසරිය වැඩි කරගෙන මේ රටේ අර්ථාපල් නිෂ්පාදනය යම් තාක් දුරට හරි වැඩි කරලා රටට නිෂ්පාදනයක් ලබා දෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගා කරන ප්‍රමාණයක් තියෙනවනේ. ඊට අමතරව භූමි ප්‍රමාණය වැඩි කරගෙන ඒකේ උපරිම අස්සන්නක් අරගෙන අපේ මේ ගොවි මහත්තුරුන්ට මේ තාක්ෂණයේ විසණය කරන්න තමයි බලාපොරොත්තු. දැන් මේ අපි මේ අද තෝරාගෙන තියෙන නව ප්‍රදේශයක්. ඒතර ඒ තුලින් අපේ අර ගොවි මහත්තුරු නිකන්නේ තමයි පළවෙනිම වගා කරලා තියෙන. ඒතර ඒ යටතේ අපේ නිලධාරීන් මගින් දැනුම සහ තාක්ෂණය ලබා දීලා මේ වැඩසටහන ඉදිරියටත් ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. එතකොට ඔබතුමාලා මේ ගොවි මහත්තුරුන්ට නොයෙක් සහයෝගයක්, කියන්නේ තාක්ෂණයට අමතරව තව සහයෝගයක් ලබා දීලා තියෙන්නේ, කියන්නේ ගොවි මහත්තුරු දිරිගන්වන්නට. අක්කර කාල සඳහා ග්‍රැනුවල බීජාල හොන්ඩර 4ක් ලබා දුන්නා නොමිලේ. කාබනික පොහොර ඉදීමට අක්කර කාලක් සඳහා රුපියල් 10,000ක මුදල් ලබා දුන්නා. මේනට මේ වැඩසටහන ඉතා සාර්ථක ක්‍රියාත්මක වෙනවා. සහකාර අධ්‍යක්ෂතුමිය අපිට කියන්නකො මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට මේකේ දැන් ඇත්තටම ආසාවක් ඇති වෙනවා ඇති, මේ වැඩසටහනට එකතු වෙන්න ඕනේ අවස්ථාවක් ඇති. කොහොමද ඒ ගැන පොඩි පණිවිඩයක්? මේ මධ්‍යම පළාත් කුසිකර්ම දෙපාර්තමේන්තුව යටතේ එළවලු වගාව සහ ආර්ථිකාර භෝග ඒ වගේ වගා ගැන තාක්ෂණය සහ දැනුම ලබා දීම කරගෙන යනවා. ඒතර අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන විල්ලන කුසිකර්ම උපදේශක මහත්තුරු ඒ පිළිබඳ දැනුවත් කරන්න. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අර්ථපල් වගාව සිදු කිරීමෙන් රටේ නිෂ්පාදනය වැඩි කරගන්න කටයුතු කරන්න කියලා ගොවි මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. නිසි ලෙස වගා උපක්‍රම යොදා අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට නම් නිසි කලට අස්සනු නෙලා ගත යුතුයි. පොළොව යට තිබෙන්නා වූ අස්සන්න අස්සට නොපෙනෙන නිසා වගාව ආරම්භයේ සිටම විශාල කුතුහලකින් තමයි සීලු දෙනාම සිටින්නේ. දැන් මෙතන තියෙන්නේ මේ අස්සන් වෙන අවස්ථාව. ඔය කියන්නේ දැන් අපි අපේ තියෙන තාක්ෂණික දැනුම, ඒ කියන්නේ කුසගම් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දැනුම ලබා දීලා දැන් මේ අවසාන අවස්ථාව, ඒ කියන්නේ මේකේ අවසාන ප්‍රතිඵලය අපිට බලා ගන්න තියෙන්නේ අස්සනු සමීක්ෂණයකින්. එතකොට දැන් මේක කොහොමද අපි කරන්නේ කියන එකත් පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දුන්නා. මධ්‍යම බලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත පල්ලේබෝල කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසයේ මේ ගෙදරෙයාව කියන ග්‍රාමයේ ක්‍රියාත්මක කරපු නව ප්‍රදේශවල අර්ථපල් වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ ඇත්තරම ස්වර්ණමය අවස්ථාවේ තමයි අපි ඉන්නේ. මොකද අපි මාස 3ක් විතර ශේෂ්ත්‍රයේ කරපු ක්‍රියාකාරකම් වල අවසාන ප්‍රතිඵලයක් දකින්න තමයි මේ සියලු දෙනා අද මේ දැස් දැල්ලා බලා සිටින්නේ. ඉතින් ඇත්තරම වගාවේ අස්සන්න නෙලන්නේ කොහොමද කියන එකත් අද ඇත්තරම ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී අපි ඇත්තරම වගාවේ අස්සන්න නෙලනකොට ඇත්තරම අපි සලකා බලන්න ඕනේ පළවෙනිම සාධකය තමයි වගාව ඇත්තරම මාස සිටවලා මාස 3ක් එහෙම නැත්නම් දින 90ක්වත් ගත වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගාව ඇත්තරම අපිට කොළපැහැයෙන් කහපැහැයට හැරිලා ගස් මේ තියෙන තත්ත්වේ පවතින්න ඕනේ. ඊට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ වගාවේ අස්වැන්න නෙලනකොට ඒ භාවිතා කරන උපකරණ වලින් මේ වගාවේ එහෙම නැත්නම් අස්වැන්නට හානි නොවන විදිහට මෙන්න මේ වගේ
මුල්ලුවක් භාවිතා කරලා අපි මේ ඉස්සල්ලා පස් බුරුල් කරලා අවසානයේ තමා මේ අස්සන්න නෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ඇත්තටම ඔයාලට ඉස්සල්ලා ආදර්ශනය කරලා පෙන්නන්නම් කොහොමද මාමා ඉන්නකො මේ මේ මේකෙන් පස් බුරුල් කරලා මේ පැත්තට හැරෙන්න. ඔව් අපි මේ විදිහට ඉස්සල්ලා මේ මුල්ලෙන් පස් බුරුල් කරලා මේ අල ගොඩ ගැනීම කරන්න ඕනේ අල වලට හානි නොවන විදිහට. ඔව් ඇත්තටම අපි මේ ව්‍යාපෘතියේදී බලාපොරොත්තු වෙනවා අස්වැන්න අවම් වශයෙන් එකට 10ක්වත් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ මට්ටමට අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අස්වනු සමීක්ෂණයක් තුලින් තිබෙන්නා වූ අස්වැන්න කොපමණද කියා කලින්ම දැනගන්න පුළුවන්. ඔවුන් එකතු වී අස්වනු සමීක්ෂණයක් සිදු කරා. අද ගෙදරෙයියාව පල්ලේ බෝල කුෂිකාරණ උපදේශක කොට්ටාසේ අස්වනු සමීක්ෂණයක් කරලා ඇත්තටම එකට 10ක වගේ අස්වන්නක් ගොවි මහතුරුන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඇත්තට මේක නුවරඑළියේ මේ හඟුරංගෙත කලාපය ගත්තාම ඉතාමත්ම හොඳ අස්වනු අස්වන්නක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ කන්නේ පටන් ගත්තේ ගොවි මහතුරු 74 දෙනෙක්ගෙන්. අපි මේ වැඩසටහන ඉදිරියට සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. වැඩි ගොවි මහත්මීන් ප්‍රමාණයක් එකතු කරගෙන ඉදිරි කන්නවලදී ලංකාවේ අර්ථාපාල නිෂ්පාදනයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය ලබා දීමේදී හඟුරංගෙත කුෂිකාරු සහකාර කුෂිකාරම අධ්‍යක්ෂ කලාපේ වැඩි ගොවි මහත්තුරු පිරිසක් එක්ක එකතු වෙලා මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. हरी हरियट वगावन समग उट्टुवन कांतावं रटट शक्तिया अभी किसी में देख में देने के नहीं चाहिए मैं संबंध में एवं टापे टा मैं कुछ कर्म मध्यस्थाने उपदेश माता अभी इधा थामत अलंकार ले समय वर्ष आने करने गया तो वहाँ से अक्पा मने मेरे को टा अभी ठीता कंड बेरी मैं वगा वकील ही तूना इता साधुर टा बात तूना अभी नितरम कुछ कर्म उपदेश में हाथ में आगे कॉल दी लकी है ना मैं हमारे घर सारा बैठे ना मुकद कराने एम के लाई तो कोटे या तुम्हारा उपदेश देना वहाँ ये वाके मतलब अभी मैं अंतिम अवस्था भी इन्ने දැන් අපි මාස දෙකක් දෙක හමාරක් තුනක් වේගෙන යනවා. ඉතින් අපි හිතා ගන්නවා ගෙදරෙයියාව මේ කවදාකවත් ගෙදරෙයියාවට මෙවන් කාර්යය සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම හිතනවා ඒ ගෝවි පවුල් 15 සාර්ථකත්වය පෙන්වන්න දැන් අපි අස්වැනු නෙලලා තියෙන්නේ. සෑම විටම නව අභියෝගේ බාර ගන්න මිනිසුන් තමයි රටක් සමාජයක් වෙනස් කරන්නේ. ඔවුන් රටේ සමාජයේ නායකයින්. ඔවුන් මේ අභියෝගයේ ජයගෙන තිබුණා. සිළු දෙනාටම ජය සතුට පතුමි.